හිතන්නේ මම 3 වසරේ ඉඳන් වගේ තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ under 13 15 17 19 ඒ ස්කෝලේ ඔක්කොම ශ්‍රී ලංකාව I think මුලින්ම ආසා තිබුණේ කොහොම 19 ටීම් එක සිලෙක්ට් වෙන ස්කෝලේ ඉතින් මම කොහොම හරි ඒකට තේරුණා ඉතින් ඊට පස්සේ තමයි මම හිතන්නේ ප්‍රීමා කියලා ටෝර්නමන්ට් වගේ තිබුණා ඊපස්සේ තව ප්‍රොවින්ෂල් වගේක් ආවා ඒ වලත් මම හොඳට කරා ඊට පස්සේ තමයි මම හිතන්නේ මම under 19 එක කතා කරලා තියෙන්නේ ඊට පස්සේ ඉතින් මට ඉස්කෝලේ කෝච්ස්ලාත් කිව්වා හොඳට කරන්න හොඳට පන්දු යවනවා ඔයාව හොඳ දැනකට ඒවි කියලා මුලින්ම ඒ කෝච් මං හිතන්නේ ඉස්කෝලේ අපේ කුසුම් නන්දසිරි ඊට පස්සේ යා මියඳුනාට පස්සේ ජයන්ත ජයවීර එයා තමයි දැන් ඉතින් දිගටම පුණුවේ මල නේද වෙන්නේ මම ශ්‍රී ලංකාවට තේරුනේ මේ ලංකාදීප දේශීය කප් එකට යූත් දේශීය කප් එකට ඒකේ මැච් 4ක් තමයි මම ශ්‍රී ලංකාවේ මුලින්ම මගේ 19 ෆස්ට් මැච් එක නේපාල් මැච් එක ඒකේ විකට්ස් 1යි ඕවර් 4ක් වගේ මම දැම්මේ. ඉතින් කොහොම හරි ඒ සීසන් එකේ මම හොඳට කරින්දා ඊට පස්සේ අපි තිබුණ සවුත් අප්‍රිකා රයිනේෂන් එකට මම තේරුණා. ඉතින් මම ඒ සීසන් එකේදී තමයි මම හිතන්නේ මගේ අමතක කරන සීසන් එක මම හොඳටම කර සීසන් එක මම ඒකේ මෑන් ඔෆ් ද සීරීස් වුණා. ගොඩක් දේවල් එහෙත් ඉගෙන ගත්තා තමයි විකට්ස් ගැන කොහොමද ඒගොල්ලෝ ප්ලේයර්ස්ලා ගැන ඒවා දැනගෙන මම කොහොම හරි ඉතින් මගේ ටාගට් එකට මම ඒක ගියා. මම ස්කූල් වලට එන්නත් කන්නේදී මම සවුත් ඕස්ට්‍රේලියා හෝ ඊට පස්සේ මම කටුව එකක් තිබුණා ඒකට මේ වෙන්න ඉස්සෙල්ලා ස්කූල් මැචස් 3ක් වගේ තිබුණා. මම ඒ ස්කූල් මැච් වල මම හිතන්නේ මැච් 3ට විකට්ස් 27ක් හරි 28ක් හරි ගත්තා. මම හිතන්නේ ඒකට බලපාන්න ඇති. ඉතින් මම ගම් එක ඉපදුනා කියලා මම ක්‍රිකට් අතෑරි නෑ. ඒ කියන්නේ මහන්සි වුණා ගොඩක් මහන්සි වුණා ක්‍රිකට් වලින් ඉස්සරහට එන්න. ඉතින් කොළඹටත් ඇවිල්ලා ගොඩක් හොඳ කෝච්ස්ලා හම්බුණා. එයාලගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. විශේෂයෙන් චමින්ද වාස් තමයි මම හිතන්නේ හොඳ දේවල් ගොඩක් කියලා දුන්නා. සේ රවින්ද පුෂ්ප කුමාර ඒගොල්ලොන්ගෙන් ගන්න පුළුවන් උපරිම මම දේවල් ගත්තා මේ තැනට එන්න. මම ශ්‍රී ලංකාවේ කැන්ඩි ටීම් එකට මමත් මුලින්ම සතුටු වුණා මාළි අයියා අපේ ටීම් එකේ ඉන්නයි කිව්වාම. මොකද එයාගේ කෙනෙක්ගෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. එයා ගොඩක් දේවල් කියලා දුන්නා. කොහොමද බැට්ස්මන් කෙනෙක්ව ප්‍රෙෂර් කරන්නේ? අපි අලුත් බෝලින් මොනවද කරන්න ඕනේ? පරණ බෝලින් මොනවද දාන්න ඕනේ? ඒවා එයාගෙන් මම ගොඩක් ඉගෙන ගත්තා. අලුත් බෝලින් ලෙන්ත් එකට දාලා ඉවරලා අපි පුළුවන් නම් පරණ බෝල් එකක් දී වේරියේෂන් කරන්න ඕනේ. ඉතින් ඒවා ගොඩක් ඉගෙන ගත්තා එයාගෙන්. තව එක මාළි අයියා ඉතින් හරි හොඳ ප්ලේයර් කෙනෙක් තමයි ලංකාවේ ඉන්න දැන් හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක්. ඉතින් එයාගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. මම ශ්‍රී ලංකාවේ මාස් යුනිවර්සිලා අන්ඩර් 11 මේ පාර මගට ටයිල් එක මම කොමරි ODI මැච් දෙකක් හෝ තුනක් තමයි ශ්‍රී ලංකාවේ. ඒ දෙකේ මට හමුණු chance එක මම උපරිම ප්‍රයෝජන ගත්තා. මම හිතන්නේ මුල් මැච් එකේ කට්ස් දෙකක් හෝ තුනක් ඊපස්සේ මැච් වලත් මම දෙක තුන ඊට පස්සේ ඉතින් අපි ඒකෙන් semi final එක පෙරදුනා සිලුවේට කණ්ඩායමට ඉතින් ඒකෙන් පස්සේ අපි ප්‍රැක්ටිස් කරා ගොඩක් හොඳ මානසිකත්වයෙන් හිටියා T20 තරගාවලියට කොහොම හරි දිනන්න ඕනේ කියලා. ඉතින් අපි මේ මාසෙච් එකේදී අන්තිම final එක වෙනකන් ඇවිල්ලා අපි කොහොම හරි ජයග්‍රහණය කරා T20 එකෙත් මම හිතන්නේ මම ශ්‍රී ලංකාවේ මැච් දෙකයි ඒ දෙකට මුල් LB finance කණ්ඩායමට විකට් 4ක් ගත්තා. ඊට පස්සේ final එකේදී අවස් 4යි ලකුණු ගානකට විකට්ස් දෙකක් ගත්ත කොහොම හරි හොඳට බෝල් කරලා ඊට පස්සේ මම බැට් කරන්න යද්දී අන්තිම විකට් එකට ලකුණු 15ක් ඕක ගන්න තිබුණා ලාස්ට් මෑන් කියලා. ඉතින් මම අතෑරි නෑ මැච් එක ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක අපිට හිතා හිටියේ හැබැයි ධම්මික අයියා හිටියේ. ඉතින් එයාගෙන දේවල් ඉගෙනගෙන අපි කොහොමද මැච් එක දිනන්නේ කියලා ඒත් එක්ක තරග ජයග්‍රහණය කළා කොහොම හරි. දැන් ප්‍රීමියරකට අපි ක්ලබ් එකේ හොඳට ප්‍රැක්ටිස් කරනන් ඉන්නවා කියන්නේ අපේ ෆිට්නස් ඒවා ඔක්කොම බලා ගන්නවා. ඉතින් අපි හරියට ඒ දේවල් කරන්න ඕනේ නැත්නම් මේ වෙන හින්දා අපි කොහොම හරි ඉතින් ඉමර්ජින් එකට සිලෙක්ට් වුණා. ඉතින් කොහොම හරි මගේ බලාපොරොත්තු මම හොඳට කරන්න. ඒගොල්ලෝ ප්‍රීමියර් එකෙත් මම හොඳට කරන්න බලනවා. මගේ මුල් ප්‍රීමියර් ලීග් එක හම්බෙන තරඟාවලිය මම කොහොම හරි පුරිම ප්‍රයෝජනයක් ගන්නවා. චමින්ද වාස් කොහොම හරි චමින්ද වාස්ගේ කඩලු ගන්න පහු කරලා ඊට වැඩිය සංඛ්‍යාවක් තියාගෙන ඉන්න. Jan Daniel, real estate, football, Peter Siga, Barcelona. Cricket all under Manasila, practice Karanone, Salman Khan, Bandhu Samar Singh, Shehan Miranda, Deepika Padukone, iPhone. Amardev ke Giman Harina, ये बड़ी पर्सन हार्ट से वास्ती BMW के एक कोई बात ताकि था हमारे कोयला किधर है इनका क्या मुद्दे रहती है मैं का ने सोनिक रोड्स आर प्रेमदास पूरे में අපේ පවුලේ කට්ටියට විශේෂයෙන්ම සුබපතනවා මාව ක්‍රිකට් වල යවලා මේ අද ඉන්න තැනකට පොඩ සතුට වෙනවා ඇති ඒ වගේම තව දුහලෙන් අපේ දුහල්පතුමා ඒ වගේම තව අපේ පුහුණුකරුවන් පාසලේ ඉන්න උගන්වපු ගුරුවරුන් තව මගේ ක්‍රිකට් ජීවිතේ හමු වුණු යාළුවන් ඒ කියන්නේ ඉස්කෝලේ හොඳ යාළුවන් ඒ කට්ටිය ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා Orang yang kau disuruh.